අපි දන්නවා ඊයේ දවසේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී උත්සවයක් පවත්වලා කිව්වා ඒ උත්සවයේ පැවැත්වේ පාස්පෝර්ට් නිකුත් කිරීමට අදාළව. හැබැයි ඔහු කතා කරේ විකාශන අධිකාරී පනත පිළිබඳව සැලකීතු සැලකිල්ලකින් ඔහු කතා කරා. මොකද්ද ඔහු කතා කරේ? ඔහු කතා කළා කිව්වා දැන් මේ විකාශන අධිකාරී පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡාවක් මතුවෙලා තිනවා. ඒ සාකච්ඡාවේ යම් යම් වැරදි කටයුතු සාකච්ඡාවෙන් පවතිනවා. ඒක අනිවාර්යෙන් කළ යුතු දෙයක් බවට ඔහු ප්‍රකාශ කර හිටියා. ඒක පැහැදිලිවම අපිට දකින්න තියෙන්නේ මේ විකාශන ඔහු වෙනත් උත්සවයකට ඇවිල්ලා කියපු කතාවේ යම් බරපතල කාරණාවක් තියෙනවා. අපි කියනවා මේ විකාශන අධිකාරී පනත කියලා කියන්නේ හරි පැහැදිලි මේක මාධ්‍යයට ගේන නියාමනයක් නෙවෙයි, ඒක මාධ්‍යයට ගේන වාරණයක් බව ඒ කෙටුම්පත කිව්වට පස්සේ තේරෙනවා. හැබැයි කෙටුම්පතෙන් පරිබාහිර කරුණු ඕනෑ තරම් එක එක්කෙනා කියවමින් ඉන්නවා. අපි මේ කතා කරන්නේ අපේ අතේට පත් වී තිබෙන කෙටුම්පත. ඒ කෙටුම්පත ඇතුලේ රනිල් වික්‍රමසිංහට බලය ආරං තිනවා කොමිසමක් පත් කළා, පස් පුද්ගල කොමිසමක් පත් කළා. ඒ පස් දෙනාම යාපත් කරන්නේ. ඊට අමතරව මේ තියෙන විද්‍යුත් නාලිකාවල නියාමන කටයුත්තේදී පැහැදිලියම එම ජාතික ආරක්ෂාවත් එහෙම නැත්නම් රටේ ජාතික ආර්ථිකයත් කියන එකට පුළුල් අර්ථකථනයක් දීලා ඒ කූඩට සියලු දෙනාම දාගෙන තමන්ට ඕනෑපකම් කරන කට්ටියව වාරණය කරන්න තහනම් කරන්න කියන අධිකාරී මනතක් බව පේනවා. ඉතින් අද සමන් රත්නප්‍රිය මොකද්ද කියන්නේ? ජනවරමක් තියෙන ජනාධිපතිට මේව කරන්න පුළුවන් වගේ අදහසක් කියනවා. කොහෙද රනිල් වික්‍රමසිංහට ජනවරමක් ඇවිල්ලා ඉන්නේ? රනිල් වික්‍රමසිංහටත් රනිල් වික්‍රමසිංහ නායකත්වයේ දෙන පාර්ලිමේන්තුවට ජනවරමක් නැහැ. ඒ විතරක් නෙවෙයි පල්ලෙහා ඒකක වෙච්ච පළාත් සභාව, ප්‍රාදේශීය සභාව, ඒවත් ජනවරම් නැහැ. ජනවරම් අහෝසිලා තින්නේ. ඉතින් ජනවරම් අහෝසි වෙච්ච ආණ්ඩුවක රනිල් වික්‍රමසිංහ කියනවා ජනවරමක් පිළිබඳව කතාවක්. මේ විකාශන අධිකාරී පනත් ගේන්න ඕන නම් අපි රනිල් වික්‍රමසිංහට බල කරලා කියනවා පැහැදිලිවම ඉස්සෙල්ලා ජනවරමක් ගන්න කියලා. ජනවරමක් ගන්නේ නැතුව මේ විකාශන අධිකාරී පනත් ත්‍රස්ත විරෝධී පනත් ගේන්නේ වෙන මොකක්වත් නෙවෙයි, රටේ ජනයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා මූලික අයිතිවාසිකම් යටපත් කරන්නේ කියන කාරණාව මම පැහැදිලිවම කියනවා. ඒකින්ද රනිල් වික්‍රමසිංහට ඕන ඕන සෙල්ලම් මේක කරන් දෙන්න බෑ. එයාට අවශ්‍ය නම් මේ දේවල් කරන්න අදාළ දේවල් කියලා ජනවරමක් ගන්න. මේ විකාශන අධිකාරී පනත කියලා කියන්නේ විද්‍යුත් නාලිකාවලත් සමාජ මාධ්‍යවලත් තියෙන වාරණයක්. ඒවා තහනම් කරන්න පුළුවන්, ඒවා ලයිසන් නොදී ඉන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ අනියමින් බලයක් ගන්නවා මේකට, නියමින් සහ අනියමින්. ඒකින්ද අපි රනිල් වික්‍රමසිංහට කියනවා මේ කිසිදු දෙයකට අත තියන්න ඔබ එන්න එපා ජනවරමක් නැතුව. ජනවරමක් නැති ආණ්ඩුව තව ඉස්සරහට තමන්ගේ දිගුව ගෙනියන්න තමයි මෙවැනි කුප්‍රකට ප්‍රයෝග දාලා අද රටේ ජනතාව විකාශන අධිකාරී පනතක් ඉල්ලනවද? අද රටේ ජනතාව ත්‍රස්ත විරෝධී පනතක් ඉල්ලනවද? නැහැ. අද රටේ ජනතාව ඉල්ලන්නේ ටෙලිකොම් එක විකුණන එක නතර කරන්න, තෙල් එක විකුණන එක නතර කරන්න, රක්ෂණයේ විකුණන එක නතර කරන්න, රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ටික අඩු කරන්න. ඒවයි ජනතාව ඉල්ලන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහට ඕන වෙලා තියෙනවා රටේ ජනතාවගේ කට වැහුවොත් අන්න අදහස් වාරණය කළොත් එහෙම සිතීමේ නිදහස වාරණය කළොත් එහෙම රනිල් වික්‍රමසිංහ හිතනවා එයාට ඉදිරි කාලය ගත කරන්න පුළුවන් කියලා. මේ පාර්ලිමේන්තුවට ඉදිරි කාලය ගත කරලා පෙන්ෂන් එක හදා ගන්න පුළුවන් කියලා. රටේ ජනතාව ඒකට ඉඩ දෙන්නේ නැහැ. කල්තබු පළාත් පාලන මැතිවරණයත් ඒ වගේම ඕනනම් ජනාධිපතිවරණයකුත් පාර්ලිමේන්තු මැතිවරණයකුත් වහා කැඳවන්න රනිල් වික්‍රමසිංහට පෙන්වන්න පුළුවන් ජනවරම තියෙන කාත් එක්කද කියලා. ඒකින්ද ජනවරමක් නැතුව විකාශන අධිකාරී පනතක් ගේන එකට සම්බන්ධයෙන් අපි සැලකිය යුතු විරෝධයක් මේ රටේ ජනතාව නගලා තිනවා. අද තස්ත විරෝධී පනත අකුලා ගත්තාසේ මෙයත් අකුලා ගැනීමට රනිල් වික්‍රමසිංහට සිද්ධ වෙනවයි කියන කාරණාව අපි මේ ලාවේ අවධාරණය කරලා කියනවා.
කුවතකට එහා ගිය රටගෙනක කුමාක්